மின்னஸ் மகே கெதிரிட்ட தாப்பு ஏசிஎல் ஃபயர் கார்ட். මෙහෙමයි ඒගොලු නිකම් වචනයක් දෙකක් කියලා ඇති. හැබැයි රජයේ වියදම් පාලනය කිරීම ගැන 23 වෙනි පිට, 24 වෙනි පිට, 25 වෙනි පිට, 26 වෙනි පිට පිටු හතරක, හරි, පිටු හතරක අපි දීලා තියෙනවා එකින් එක. එකින් එක දීලා තියෙනවා. එකින් එක දීලා තියෙනවා. හරි, පුළුවන් නම් පෙන්නන්නකෝ මෙහෙම එකින් එක දීලා කවදද කරන්න කියලා දීලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේකේ තියෙනවා දත්ත මත පදනම් වූ සැලැස්ම. හරි, ඒ කියන්නේ මධ්‍ය කාලීන වියදම් රාමුවක් තියෙනවා. මේ මධ්‍ය කාලීන වියදම් රාමුව ඇතුළේ තමයි වියදම් කරන්නේ. එතකොට ඒ දත්ත තියෙනවා. එතකොට ඕන කෙනෙක්ට මේක විශ්ලේෂණය කරන්න පුළුවන්. හරි, විනිවිදභාවය සහ වගකීම. හරි, එතකොට මේ විනිවිදභාවය සහ වගකීම, ඒ කියන්නේ රජය වියදම් කරන සියලුම දේවල්, හරි, මේ ඩිජිටල් යටතල පහසුකම් හරහා පුද්ගලයන්ට දැනගන්න පුළුවන්. තමන් රුපියල් මේ 1500ක් මාසෙකට බද්ද ගෙවුවා, හරි, ඒ රුපියල් 1500 කොහොමද මේ රජයේ වියදම් කරේ, මේ සියලු දේ, හරි, අපේ මේ මේ ඩිජිටල් පහසුකම් හරහා ලබා ගන්න පුළුවන්. WhatsApp එකක් හරහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් තමන්ගේ ඇප් එකක් හරහා වෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේකේ තියෙන ණය කළමනාකරණය කිරීම. අපේ වැඩිපුරම වියදම මොකද්ද? හරි, දේශපාලනඥයන්ගේ මේ ගෙදරක් නඩත්තු කරන එක නෙමෙයි, වැඩිපුරම වියදම පොලිය. ලොකුම වියදම තමයි පොලිය. අපි පොලිය කොහොමද කළමනාකරණය කරගන්නේ? හරි, එතකොට 2018 අපි සම්මත කරගත්ත මේ ණය කළමනාකරණ මේ ඇක්ටිව් ලයබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එක. හරි, ඒක පාවිච්චි කරන්නේ නැහැ. අපි කොහොමද ඉතාමත්ම ඉහළ වෘත්තීය වේදීන් හරහා මේ ණය කළමනාකරණය කර ගැනීමේදී කොහොමද අපි මේ වියදම අඩු කරගන්නේ? අමාත්‍ය මණ්ඩලයේ තාර්කීකරණය කිරීම, මූල්‍ය ප්‍රදාන. හැමදාම මොකද්ද වෙන්නේ? මිනිසුන්ට නොයෙකුත් දේවල් දෙනකොට ඒව හොරකම් කරනවා. හරි, ලැබිය යති නැති පුද්ගලව ලබා ගන්නවා. බලන්නකෝ ගිහිල්ලා ඕන තරම් ගන්න නැද්ද කියලා, හොරාසන් ගහලා ගන්න නැද්ද කියලා බලන්න මිනිස්සු, දේශපාලන හෙංචයියලාගේ මිනිස්සු. හරි, දේශපාලනයට සම්බන්ධ වෙච්ච කට්ටිය ඒව ගන්නවා. එහෙමත් නැත්නම් ආශ්වාසුම බලන්නකෝ, තට්ටු තුනේ කට්ටිය වෑන් එකක් තියෙනවා පාක් කරලා ගරාජ් එකේ, ආශ්වාසුම ගන්නවානේ. නැද්ද? නැද්ද? හරි, එතකොට එහෙමනම් මේ මේ මූල්‍ය ප්‍රදානය කිරීම, මේ සියලු දේ, හරි, වගකීමක් සහිතව, වගවීමක් සහිතව, ට්‍රාන්ස්පේරෙන්සි සහිතව කරනවා. මේ තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ තාර්කිකරණය කිරීම, පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලයේ නොකැලකීම සහ ඛණ්ඩනය ඉවත් කිරීම. මොකද්ද මේ කියන්නේ? හරි, ඒක සමහර තැනක තියෙනවා එකම දේ ඇමතිලා 6 දිනක් අතර කරනවා. කෘෂිකර්මයට ඇමතිලා කී දිනක් ඉන්නවද? කෘෂිකර්මයට ඇමතිලා කී දිනක් ඉන්නවද මේ ආණ්ඩුවේ? ඒක පැත්තකින් රිඩන්ඩන්ට්, අනිත් පැත්තෙන් කිසිම රෂනලයිසේෂන් එකක් නැහැ. හරි, එහෙමනම් කෘෂිකර්මයට ඉන්න ඕනේ කෘෂිකර්මය සහ ඒකට අදාළ මේ වාරි මාර්ග මේව එක තැනකට ගොනු වෙන්න ඕන. එතකොට එක ඇමති මණ්ඩලය සමා වෙන එක අමාත්‍යංශ. හරි, නොකැලකීම සහ ඛණ්ඩනය ඉවත් කර, ඒ කියන්නේ බෙදිලා තියෙනවා එක එක තැන්වලට, මේක බෙදිලා තියෙනවා කිසිම තාර්කිකරණයක් නැතුව. හරි, නව අමාත්‍ය මණ්ඩලය සඳහා දූරදර්ශී ව්‍යුහයකට අපි පැමිණෙන්නෙමු. වියදම් තාර්කිකරණය සහ කාර්යක්ෂම මත පදනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් තුළ හිඳමින් සාධාරණ අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ සංඛ්‍යාවක් වෙත අපි ළඟාවෙමු කියලා මේක තියෙනවා. 25යි කියලා දාන්න ඕනේ නැහනේ, 30ක් කියලා තියෙනවා ලිමිට් එකක්. ඒ 30 ඇතුලේ වැඩ කරන්න පුළුවන්. හරි, එතකොට මේ මේකේ තියෙනවා ඊළඟට තියෙනවා වාහන. හරි, මේ වාහන කියලා පොඩ්ඩක් එන්න. වාහන වියදම් පහසුවෙන් ළඟා විය හැකි ඉලක්කයක් වේ. වාහන සඳහා වන නාස්තිකාර වියදම් නතර කරනු ඇත. හරි, අපි දන්නේ නැහැ. නිශ්චිත ප්‍රමාණය නොදන්නා බැවින්,
රාජ්‍ය සේවය පිළිබඳ නිසි අවශ්‍යතා තක්සේරුවක් සහ පවතින වාහන ඇණිය පිළිබඳ විකල්පයක් සිදු කර මේ ඔක්කොම කතා කරලා දෙනවා. අමාත්‍යවරුන්ට දෙන පර්මිට් කියන්නේ මෙහෙමයි. දැන් සමහර ඇමතිලා වාහන තියෙනවා අමාත්‍යාංශවල අලුත් වාහන ගන්නවා ඒගොල්ලෝ. හරි එහෙම අවස්ථාවක් නැහැ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. අමාත්‍යවරුන්ට පර්මිට් දෙන්නේ නැහැනේ මන්ත්‍රීලා මාන්ත්‍රී පර්මිට් දෙනවා මහා බරගානක් ඉන්නවා. දොස්තරලා ඉන්නවා, ලේකම්ලා ඉන්නවා, ප්‍රාදේශීය ලේකම් තාම මේ අවුරුදු මේ තාම දීලා නැහනේ. දැන් 2010 පොඩක් ඉන්නවා, පොඩක් චුට්ටක් ඉන්නකෝ. ඒක මේකේ කියලා නැහැ. හරි මෙහෙමයි, මේක සමහර කට්ටියට අවශ්‍ය වෙනවා ඇති, සමහර කට්ටියට අවශ්‍ය නොවෙනවා ඇති. හරි එතකොට හැමෝටම එක විදියට දැන් අනුර කුමාර දිසානායකත් පර්මිට් එක අරගෙන වාහනයක් අරන් තියෙනවානේ. නෑ නෙමෙයිනේ. හරි එතකොට මේ අපි කවදාකවත් පර්මිට් අරගෙන විකුණපු නැති මිනිස්සුනේ. හරි ඒ නිසා මේක මට පුද්ගලිකව මේවා කරලා අහන්න එපා. එතකොට මේකේ අවශ්‍යතාවය මත අපිට පුළුවන් යම්කිසි මේ අඩු මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහා ලුකු වාහන කියන එක සම්බන්ධයෙන්නේ. හරි පොඩි වාහනයක් මන්ත්‍රී කෙනෙක්ට ලබා දුන්නයි කියලා මොකක් හරි මේ ටෝට එකක් හරි මොකක් හරි ඒක මහා ලුකු දෙයක් නෙමෙයි. නෑ එහෙම ඒවා ඕනේ නෑ. එහෙම ඒවා අවශ්‍ය නෑ. දැන් මාරුටියක්ද ඉලෙක්ට්‍රික් ඔය පොඩි ඉලෙක්ට්‍රික් වාහනයක් වගේ එකක් තිබ්බ නම් ඇති. හරි මම හිතන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් පොඩි ඉලෙක්ට්‍රික් වාහනයක් තිබ්බ නම් ඇති. මේ මහා ලුකුවට මේ වගේ දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.